ගිනියාගල පොලිස් සසමේ නාමල් තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක්ව අද එනම් අගෝස්තු 4 වන දින අලුයම 2:30ට පමණ වෙඩි තබා ඝාතනයට ලක් කර තිබෙනවා. මේ නිලධාරියා කරාණ්ඩුගල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන නිලධාරියෙක්. ඒ වගේම ඔහු නිවසේ සිටියේදී ඔහුගේ නිවස ඉදිරිපිට මිදුලේදී තමයි ඔහුව T56 අවියකින් මෙලෙස ඝාතනය කර තිබෙන්නේ. මේ අතරතුර ඉඟිනියාගල පොලිස් වසමේම නෙල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වූ කාන්තාවක් සහ වයස අවුරුදු 17ක් වූ ඇයගේ දියණියත් ඔවුන් දෙදෙනාගේ නිවස තුලදී අද අලුයම 3:30ට පමණ වෙඩි තබා ඝාතනයට ලක් කර තිබෙනවා. ඔවුන් දෙදෙනාවත් T56 අවියකින් ඝාතනය කර ඇති බවටයි මේ වෙන විට කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. මා කලින් සඳහන් කරපු ඝාතනයට ලක්වුණු පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරක් ඈතින් මේ ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස් පිහිටා තිබෙනවා. මේ අතරතුරදී තවත් සිද්ධියක් සිදු වෙනවා. කරාණ්ඩුගල පොලිස් ස්ථානයේදී කරාණ්ඩුගල පොලිස් ස්ථානයට අනුයුක්තවම රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙක් මේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රී කරාණ්ඩුගල පොලිස් ස්ථානයේ උපසේවා රාජකාරියේ යෙදී සිටි නිලධාරියා. ඒ නිලධාරියා අද අලුයම 4:15ට පමණ පොලිස් ස්ථානයේ ආසන්නයේදී කරාණ්ඩුගල පොලිස් ස්ථානයේ ආසන්නයේදී වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මෙම නිලධාරියා මේ වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ නිලධාරියා ඉහත සඳහන් කරපු තිදෙනාව ඝාතනයට ලක් කරලා ඔහුත් සිය දිවි නසා ගන්නට ඇති බවටයි මේ වන විට විමර්ශන නිලධාරීන් සැක පහල කරන්නේ සහ විමර්ශනයේදී මේ වන විට කරුණු අනාවරණය වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ ඝාතනයට ලක්වුණු මව සහ දියණිය දෙදෙනාගේ නිවස ආසන්නයේ තමයි මේ ජීවිතක්ෂයට පත් වුණු සිය දිවි නසාගත් බවට සැක කරන පොලිස් නිලධාරියා පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් අතර ඉඩමක් පිළිබඳ ආරවුලකුත් තිබෙන බවට මේ වන විට වාර්තා වෙනවා. ඒ වගේම අනෙක් පොලිස් කොස්තාපල්වරයාව ඝාතනය කිරීමට හේතුව කුමක්ද කියලා මෙතෙක් අනාවරණය වෙලා නැහැ. ඉඟිනියාගල පොලිස් වසමේ සිදු වූ ත්‍රිත්ව ඝාතනය පිළිබඳව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයටත් ඒ වගේම කරාණ්ඩුගල සිද්ධිය පිළිබඳව ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය පිළිබඳව බිබිල මහේස්ත්‍රාත් අධිකරණයටත් කරුණු වාර්තා කිරීමට පියවර අරගෙන තිබෙනවා. මරණ පරීක්ෂණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ ඝාතන සියල්ල පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.